අවසරයි අපේ හැමදෙරෙනේ පටිච්ච සමුප්පාදයේ තියෙන උපාදාන පත්‍ය භව කියන අවස්ථාවේ භවය විස්තර කරලා දෙන්න පුළුවන්ද අපේ හැමදෙරෙනේ බුදුරජාණන් වහන්සේ භවත්‍රය කියලා හඳුන්වනවානේ. ඒතකොට භවත්‍රය කියන්නේ යමක ඵලයක්. කුමක ඵලයක්ද? උපාදාන පත්‍ය භව. උපාදානයේ යම් කෙනෙක් උපාදානය කියලා කියන්නේ මොකද? බැඳියා. මේ මිනිස්යා එක එක දේවල් වල බැඳිය වෙනවා. සීලෙ පුතයන්ට බැඳියා. තේරෙනවද? එතනින් ගියාම මේ කාමාස්වාදෙ උදෙසා බැඳිය වෙනවා. හොඳේ? කාමයන් උදෙසා බැඳිය යනවා. සීල පුතයන් උදෙසා බැඳිය යනවා. දෘෂ්ටීන් උදෙසා බැඳිය යනවා. තේරෙනවද? ඒතර මේ බැඳියාමට තමයි උපාදානය කියලා කියන්නේ. තේරෙනවද? මැරෙන වෙලාවේ කෙනෙකුට එක පාට දෙවියෙක් උපාදානය වෙනවා කියන්නේ මොකද්ද? ඒ කාමයේ උදෙසා බැඳියාම. තේරෙනවද? ඒතර මැරෙන වෙලාවේ එක පාට යාට දේශයක් උපාදානය වුණා කියන්නේ මොකද්ද? ඒකත් කාමයේ උදෙසායි. තමන්ගේ සැපේ උදෙසා දේශය ගන්නවා එයා. එයා දේශයේ දුකක් කියලා දකින්නේ නැහැ. තේරෙනවද? එයා දේශයේ සැපය. තේරෙනවද? ඒ වගේ බැඳියාම කියන කාරණේ තමයි උපාදානය කියලා කියන්නේ. ඒතරේ බැඳියාමට අදාළව සකස් වෙන දේ තමයි භවය. භවත්‍රයන් තුනක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාම භව, රූපී භව, අරූපී භවත්‍රය කියලා. ඒතර කාම භවයන් කියලා කියන්නේ මොකද්ද? මේ තුසිතේ යාමේ නිම්මාන රතිය පරිණිම්බිත වසවත්තේ තාවතිංසේ චාතුර්මහරාජිකයයි මනුස්ස ලෝකයයි. සතර අපායත් මේකටයි තියෙන්නේ. මොකද මේ සතර අපාය සත්‍ය වෙන කාමයන් තුන ජීවත් වෙන්නේ. ඒතර මේ කාම ලෝක කියන්නේ මෙන්න මේ කාරණා ටිකට. තේරෙනවා? ඒතර රූපාවචර කියන්නේ රූපී ලෝකයන් කියලා කියන්නේ මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානතල උපාදානය කරගෙන සකස් කරගන්නා වූ බ්‍රහ්ම ලෝකයේ උපත. රූපාවචර බ්‍රහ්ම තල උපත. ඒතර හතරවෙනි ධ්‍යානතලෙන් එහාට ගිහිල්ලා අරූපාවචර ධ්‍යාන ඔය ආකාසායන් ඡායතනේ නේව සංඥා ඥාන සංඥා වගේ අරූපයට, ඒ කියන්නේ කය ප්‍රකට නැති වූ ධ්‍යානතල වලට අරූපාවචර බ්‍රහ්ම තල කියලා කියනවා. ඉගෙනිය යම් සත්‍යයක් මේ මොහොතේ මිය පරලව ගියොත් අනිවාර්යයෙන්ම මේ භවත්‍රය තුල උප්පත්තිය ලබනවා. මේ භවත්‍රයෙන් බාහිරව උප්පත්තියක් සකස් කරගන්න තැන නැහැ. ඕනෑම සත්‍යයක් මේ මොහොතේ මැරුණොත් සත්‍යයක් කියන්නේ මිනිස්සෙක් වේවා, දෙවියෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා, අනාගාමී නොවන බ්‍රහ්මෙක් වේවා, එතනින් ගියාම තිරිසන් සතෙක් වේවා, ගැඩවිලෙක් වේවා, නිවිසතෙක්, ප්‍රේතෙක්, යක්ෂයෙක් වේවා, මේ සෑම කෙනෙක්ම මේ මොහොතේ මිය පරලව ගියොත් මේ භවත්‍රය තුල කාරණා හතරක් යටතේ උප්පත්තිය ලැබෙනවා. එකක් ගර්භාෂයක උප්පත්තිය ලැබෙනවා, දෙක විත්තරයක උප්පත්තිය ලැබෙනවා, තුන ඕපපාතික උප්පත්තිය ලැබෙනවා, හතර අර ඉබේ පහළ වෙන පණකුලේ සත්වය හැටියට ඔය මඩ වතුර වල වගේ. එහෙනම් ඔය උපතවල් හතරෙන් එකක් ඕනම කෙනෙකුට ඊළඟ නිමේෂයේ සූදානම් උතුම් රහත් ඵලයට පත් වෙලා හිටියේ නැත්තම්. එසේ. ඒතර කියන්නේ උදාහරණයක් දෙන්න කිව්වොත් දැන් මම ඒ උපාදාන නිසා මේ භවයක් සකස් කරලා මම මෙතන මනුස්ස ලෝකයට ආවනේ කියන්නේ. දැන් මේ තියෙන මේ වටේ තියෙන පරිසරය ඔක්කොම මේ මනුස්ස භවයටයි තියෙන්නේ. කාම ලෝකෙටයි තියෙන්නේ. ආ කාම ලෝකෙට. ඒ කාම ලෝකෙටයි තියෙන්නේ. ඒ එතනදී ඒක අපි සකස් කරගන්නේ අපේ සංස්කාරයෙන් මත. අපේ සංස්කාරයෙන් මත. මාත්‍යාගේ සංස්කාරයන් වල කුසල් ශක්තිය වැඩි නම් මාත්‍යා ඇස පිනවන, කන පිනවන, මනස පිනවන මනුස්ස පරිසරයක තමයි උපත්ති ලබන්නේ. මාත්‍යාගේ අකුසල් සංස්කාර වැඩි නම් නිරේතුරුව මාත්‍යා කායිකෝ මානසිකෝ පීඩාවට පත් වෙන පරිසරයක තමයි උපත්තිය ළමයි. තේරෙනවද? ඒ දෙක තීරණය කරන්නේ අපේ අතීත සංස්කාර ධර්මයන් මත. නමුත් ඒක තීරණය කරද්දී බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ. මුස්ලිම් කෙනෙක් වේවා, Hindu කෙනෙක් වේවා, ක්‍රිස්තියානි මහත්ෙක් වේවා, මේ සෑම කෙනෙක්ම පින කියන කාරණේ ජීවිතයට එකතු කරගන්නවා, සීලය කියන කාරණේ ජීවිතයට එකතු කරගන්නවා, සමාධිය කියන කාරණේ ඒ පුද්ගලයන් එකතු කරගන්නවා. නමුත් ඒ සියලු දේ එකතු කළත් ඒගොල්ලෝ සම්මාදිට්ඨියට පත් වෙලා නැහැ. සම්මාදිට්ඨියට පත් වෙච්ච නැති නිසා බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඉන් මෙහා අරවාට අදාළ ආනිසංශයක් තියෙනවා. තේරෙනවද? ඕනෑම ක්‍රිස්තියානි මහත්ෙක් පිටරට විදේශික මහත්ෙක් පින් කරලා අනුන්ට උපකාර කරලා සත්තුන්ට මිනිස්සෙන්ට ඔය කරන සමාජ සේවයන් කරලා මැරෙන වෙලාවේ මේවා උපාදානිය වුණා. ඒවාට අදාළ සශ්‍රීක මිනිස් තැඹුල උපදිනවා මිත්‍යා දෘෂ්ටික භාවයෙන් පත් වෙලා. තේරෙනවද? ඒ කියන්නේ අපි මේ ඉපදිලා තියෙන පරිසරය තීරණය කරලා තින්නේ කවුරුත් නෙමෙයි අපේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය තුළ අපි රැස් කළා වූ අතීත කුසල් සහ අකුසල්. ඒ නිසා අපි ඉපදිලා ඉන්න තැන වැරදි කියලා අපිට කාටවත් කියන්න කෙනෙක් කියන්න පුළුවන් බලන්න මේ රට හරිම අමාරුයි මේ බයි නෑ ඉන්නවනේ මේ රටට නේද? දැන් අපේ රටට බයි නෑ ඉන්න බැලලා ඒගොල්ලෝ වර්ණනා කරන්නේ එක්ක කැනඩාව නැත්නම් ඕස්ට්‍රේලියාව වගේ රටවල්. තේන්න? ඒතකොට ඉතින් යා බැනලා වැඩන්නේ අපේ රටට. තේන්න? එයා බැලලා වැඩන්නේ. එයා අපේ රටේ ඉපදුනේ එයාගේ පිනක් නිසා. තේන්නාද? පවක් නිසා නෙමෙයි එයා ඉපදුනේ. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන ජයශ්‍රී මහ බෝධින් වහන්සේ, පෙළෙන් සුවන්වැලි මහ සම්බුද්ධ වහන්සේ දකින මේකේ ඉපදුනේ පිනක් හැටියට. නමුත් එයා පින මතු කරගන්නත් එතනදී කල්යාණ මිත්‍ර ආශ්‍රේ දුර්වලයි. මොකද ඊට අදාළ ධර්ම දානය කරලා නැහැ.
එනිසා යා සැපක් කියලා ප්‍රාර්ථනා කරන් යන්නේ දුකක් තියෙන තැනකටමයි. තේරෙනවද? ඒකත් එයාගේ අකුසල් විපාකයක්. මොකද සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑ අර්ථයන් ජීවිතේට ගන්න පුළුවන් තැනක ඉපදුනත් පෙර ධර්ම දානමේ පින නැති නිසා, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබල නැති නිසා ඒව මතු කරගන්න හිත දෙන්නේ නැහැ. යා ඉපදුන තැන වැරදි තැනක් කියලායි දකින්නේ. තේරෙනවද? ඒවා සියල්ලම තීරණය කරන්නේ මහත්යෝ අනිවාර්යයෙන්ම ජාතිය සකස් වුණා, ජාතියට හේතුව භවය, භවයට හේතුව උපාදානය මේ සියල්ලටම තීරණය මුලින් දුන්නේ සංස්කාර, අපේ අතීත සංස්කාර.